අද මම ඔයගලන්ට අරගෙන ආවේ හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් ගොඩක් රසවත් අල රොටි එකක්. ඉතින් මේ රොටි එක හදන්න ඔයාලට ගොඩක් දේවල් ඕන කරන්නේ නැහැ. හරිම අඩු අමතරවල් ප්‍රමාණයකදී ටක් කාලා හදා ගන්න පුළුවන්. ගොඩාක්ම ලේසියි මේ රොටි එක හදන්න. ඒ වගේම තමයි ගොඩාක් රසයි. ඉතින් අපි බලමු මේ රසවත් රොටි එක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. මෙතන මම අරගෙන තිනා හරියටම පාන් පිටි ග්‍රෑම් 350ක්. ඒකට අපි එකතු කරගමු ඊස්ට් දේ හැඳි එකක්. සීනි තේ හැඳි එකක් එකතු කරන්න. ඊට පස්සේ වාමක ලුණු චුට්ටකුත් එකතු කරලා මේ වගේ හොඳට කලවම් කරන්න. දැන් අපිට ඕන කරන මද රසනේ වතුර. වතුරකින් ටික ටික දාලා මේ පිටි මෝලිය අනාගමු. ඉතින් අතේ නොලෙන විදියට මේක හදා ගන්න. ඒ වගේම තමයි වතුර වෙනකොට වට මෙතනදී පොල් කිරි ගන්නත් පුළුවන්. පොල් කිරි වලින් මේ රොටි එක හදනවා. එතකොට හරිම රසයි. දැන් මේ විදියට අපි හොඳට කලවම් කරලා මේ පිටි මෝලිය හදාගමු. ඉතින් මෙන්න මේ වගේ අතේ නොවලන ගන්නට හදා ගන්න. දැන් මේක ඔයාලා විනාඩි දෙකක් තුනක් වගේ හොඳට නීට් කරන්න. හොඳින් මේ වගේ නීට් කරගත්තට පස්සේ ඔයාට පුළුවන් මේ පිටි මෝලිය වහලා හොඳට පිපෙනකම් විනාඩි 20ක් 25ක් වගේ තියාගන්න. ඊළඟට අපි පිටි ටික පිපෙනකම් අල මසාලේ කලා ඇස්ති කරගමු. ඉතින් මම මෙතන තඹගත ලොකු අලගෙඩියක් අරගෙන තියෙනවා. දැන් ඔයා මේ අලගෙඩිය හොඳට පොඩි කරගන්න. අපි මෙතනදී හදන්නේ අල මසාලා එකක්. ඒ නිසා ඔයගොල්ලෝ හොඳට මේ අල ටික පොඩි කරන්න. කැළි නැති වෙන්න මේ වගේ හොඳින් පොඩි කරගන්න. මේ විදිහට පොඩි කරගත්තට පස්සේ ඊළඟට ඔයා භාජනයක් ලිපේ තියලා ඒක හොඳට රත් කරගන්න. දැන් තෙල් ටිකක් එකතු කරන්න. තෙල් ටික රත් වුණාට පස්සේ ඔයාට පුළුවන් අබෑට තේ හැඳි එකක් එකතු කරන්න. අබෑට ටික මේ වගේ හොඳට පුපුරන්න දෙන්න. අබෑට ටික මේ වගේ හොඳට පුපුරගෙන ඉද්දී ඊළඟට මම මේකට එකතු කරගන්නවා කපාගත්ත ලුණු ගෙඩියක්, අමු මිරිස් කරල් දෙකක්. ඉතින් අපි මේ ටික පොඩ්ඩක් තෙම්පරාදු කරගමු. යාන්තමින් තෙම්පරාදු වීගෙන ඉද්දී මම මේකට එකතු කරගන්නවා කහකුඩු තේ හැඳි භාගයක්. ඉතින් මම අල තම්බදෙත් කහ දැම්මා. ඉතින් මම ඒ නිසා චුට්ටක් අඩුවෙන් දාන්නේ. ලුණුත් තේ හැඳි එකක් එකතු කරමු. දැන් මේ වගේ කලවම් කරලා ඊළඟට හොඳින් පොඩි කරගත්ත අල ටික දාලා නැවත ඔයගොල්ලෝ හොඳට කලවම් කරන්න. මේ වගේ හොඳටම කලවම් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට හොඳට කලවම් කරලා අපි මේ මිශ්‍රණය එළියට ගමු. දැන් අපි ඔන්න පිටිමෝලිය හොඳින් පිපිලා තියෙන්නේ. මුලින්ම ඔයා මේ වගේ හොඳට අත තද කරලා ඇතුලේ තියෙන වාතය ටික එළියට යවා ගන්න. ඊට පස්සේ නැවත මේ වගේ බෝලයක් හදලා කෑලි වලට වෙන් කරගන්න. ඉතින් පොඩි කෑලි වලට කපා ගන්න. ගොඩක් මේක ලොකු කරන්න එපා. දැන් කපාගත කෑලි වලින් ලස්සනට අපි බෝල හදාගමු. මේ විදිහට ඔයා බෝල ටික හදාගත්තට පස්සේ තියෙන තැනට හොඳට තෙල් ටිකක් හරි පිටි ටිකක් හරි ඊලා තියාගන්න. දැන් මේ හදාගත්ත බෝල ටික ඔයගොල්ලෝ නැවත විනාඩි 5ක් වගේ පිපෙනකන් තියාගන්න. ඉතින් දැන් මේ හරියටම විනාඩි 5කට පස්සේ ඊළඟට මේ විදිහට තෙල් ටිකක් ඔයා බෝඩ් එකට හරි නැත්නම් පැටි ටොප් එකට හරි ගාලා පිටි බෝලේ පොඩ්ඩක් තික අරගන්න. මෙන්න මේ වගේ ගානට. ඊට පස්සේ ඔයාට පුළුවන් අර අපි හදාගත්ත අල මසාලකින් ටිකක් තියලා මෙන්න මේ පෙනෙන විදිහට නවා ගන්න. මෙන්න මේ වගේ. අපි දැන් ওই විදිහට ඔක්කොම ටික හදාගමු. දැන් ඔයා මේ විදිහට රොටිය හදාගත්තට පස්සේ නැවත විනාඩි 5ක් විතර හොඳින් පිපෙනකන් තියාගන්න. විනාඩි 5කට පස්සේ ඔයාට පුළුවන් රොටි එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට හොඳින් පැතලි කරගන්න. ඉතින් ගොඩක් නෙමෙයි මේ වෙන්නන විදිහට ඔයගොල්ලෝ කරගන්න. ඔය විදිහට ඔයා ඔක්කොම රොටි ටික පැතලි කරගත්තට පස්සේ තැටියක් නිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න. ඉතින් තෙල් ටික සාමාන්‍ය රත් වුණාට පස්සේ ඔයාට පුළුවන් රොටිය මේ වගේ දාලා හොඳට පුච්ච ගන්න. ඉතින් ටිකක් ලොකු තැටියක් නම් දෙක තුනක් දාලා වට පුළුවන් මේක පුච්ච ගන්න. ලිපේ කේන්දර සාමාන්‍ය ප්‍රමාණය තියලා ඔයා අඩු කේන්දරේ මේ රොටි එක හොඳට පුච්ච ගන්න. ඉතින් හොඳට රන්වන් පාට වෙනකම් පිච්චෙන්න ඕනේ. දැන් මෙන්න මේ වගේ ගානට පිච්චනට පස්සේ අපි එළියට ගමු. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි හරිම ලේසියෙන් හදාගත්ත රසම රස අල රොටි ටික. ඉතින් ඔයගලන්ට පේනවාද මේක ගොඩක් ලස්සනට තියෙනවා. ලස්සන වගේම තමයි හරිම රසවත්. අඩු අමතරවල් ප්‍රමාණයකදී හදා ගන්න පුළුවන් නිසා ඔයාට ගොඩක් ලේසි වෙයි මේ රොටි එක හදන්න. බඩ පිරෙන්න කන්න පුළුවන් රොටි එකක්. ඉතින් අනිවාර්යෙන් හදලා බලන්න. හැදුවට පස්සේ කොහොමද කියන්නේ අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නරඹුවට බොහොම ස්තුතියි.